අයිවන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරගේ නැත්නම් එකම එක ටෙස්ට් තරගේ දෙවන දිනේ අවසානයට පත් වුණා. ඒකෙදි ඇත්තටම මේ අවසානයට පත් වන්නේ ඉතාමත් අවාසනාවන්ත විදිහට විශේෂම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම ඒ තමයි ඇන්ජලෝ මැතිව්ස් ඉතාමත් හොඳින් ලකුණු 150ක් 200ක් විතර ලබා ගයි කියලා පෙනුමට තිබුණා. මොකද කිසිදු අපහසුතාවයක් තිබෙන්නේ නැහැ ඔහුට පන්දුවට පහර දීමේදී. ඉතින් හොඳ තත්වයක සිටියේදී ඇත්තම ඉතාම දුර්වල පන්දුවකට ටිකක් වයිට් පන්දුවකට සමාන පන්දුවක් ලෙග් සයිඩ් එකේ ගිය කොයිස අහමඩ්ගේ මැද්ද කෙටලා ආපු එක කියන්න තරම් ඇත්තම ඉතාම කිසිම වැඩකට නැති පන්දුවකට පහරක් එල්ල කරන්න ගිහිල්ලා කෙලින්ම පිත්ත කැරකිලා ඇවිල්ලා කඩුල්ලේ වැදිලා හිට් විකට් බවට පත් වෙලා ඉතාම අවාසනාවන්ත විදිහට ඒ කියන්නේ ඇන්ජලෝ මැතිව්ස් ඒ වෙලාවේ ඒ කියන්නේ ඒක හැමෝටම කම්පනියක් නැත්නම් කනගාටුවක් ඇති කරන විදිහට ඔහුත් සෑහෙන්න කනගාටුවට පත් වුණා. ඒ අවස්ථාව සම්බන්ධයෙන් එහෙම ක්‍රීඩකයෙක් දැවි යනවා කියන්නේ ඒක ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. ඉතින් ඔහුව දවා ගන්නට බැරි වුණා ඇෆ්ගනිස්තාන කණ්ඩායමට. ඔහුගේ පිත්ත කඩුල්ලේ වැදීම නිසා තමයි ඔහු අවසානයේදී දැවි ගියේ. ඉතින් වාර්තාගත ශතක දෙකක් වාර්තා කරනවා මෙම ඉනිමේ. ඒ තමයි ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනා. ඉතින් හරියටම පන්දුවාර 101ක් විතර අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410ක් ලබාගෙන තියෙනවා. කඩුලු 6කට ලකුණු 212ක් විතර ඉදිරියෙන් සිටිනවා ඇෆ්ගනිස්තානයට වැඩිය. ඒකත් විශේෂත්වයක්. නමුත් කියන්නට ඕනි පළවෙනි කඩුලු 3 ළඟ ළඟ වගේ දැවිලා ගියා. ඒකේ පළවෙනි කඩුලු 2 ගත්තාම නිෂාන් මදුෂ්ක සහ කුසල් මෙන්නිස් ගත්තාම ඇෆ්ගනිස්තානයේ ඇට වූ උගුල් 2කට පහසුවෙන්ම අසු වෙලා තමයි දැවිගේ. ඒ සම්බන්ධයෙන් මම කලින් කතා කරලා තියෙනවා වීඩියෝකින්. ඉතින් ජේසු ක්‍රීඩකයන් දෙදෙනා විශේෂම දිමුත් කරුණාරත්නත් අවාසනාවන්ත විදිහට පූල්ටෝස් පන්දුවකට සැරෙන් පහරක් එල්ල කරන්න කියලා උඩ පන්දුවක් ගියා. දිමුත් කරුණාරත්න ජේසු ක්‍රීඩකෙක් විදිහට ඇතරම ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා. එහෙන් බලපුවම ජේසු ක්‍රීඩකයෝ 3 දෙනා තමයි ශ්‍රී ලංකා ඉනිම ගොඩනගලා තියෙන්නේ. එතකොට ඔබට පේනවා ඇති කණ්ඩායම් දෙකේම දැන් අපි දන්නවා ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එහෙම අත්දැකීම් නැහැ ටෙස්ට් තරඟවල. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත් ක්‍රීඩකයන්ට නැත්නම් අලුත්මත් නැති මැද ඉන්න ක්‍රීඩකයෝ වගේ ගත්තාම ඔවුනුත් සාර්ථක නැහැ. අලුත්ම ක්‍රීඩකයෝ සාර්ථකත් නැහැ. මේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ තමයි පිතිකරණයේ ඇදගෙන ගිහිලා තියෙන්නේ බැලූ බැල්මට ඇෆ්ගනිස්තානයටත් එරෙහිව. ඒ කියන්නේ ලොකු කණ්ඩායමක් එහෙම නෙමෙයි. මේක මේ එංගලන්තය නැත්නම් ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය එහෙම නෙමෙයි. දකුණු අප්‍රිකාව වගේ නෙමෙයි. ඇෆ්ගනිස්තානයටත් අර සාමාන්‍ය ජේෂ්ඨ ක්‍රීඩක නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ ජේෂ්ඨ ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ලා වගේ අය ඔවුනුත් සාර්ථක නැහැ. දනංජය සිල්වා දුවද්දි දෙවියාමකට හසු වුණා. ඒ වගේම නිෂාන් මදුෂ්ක වගේ අලුත්ම ක්‍රීඩකයෝත් සාර්ථක නැහැ. ඉතින් ඇෆ්ගනිස්තානයේ වගේ කණ්ඩායමක් හම්බුනාම කොහොමද ඔවුන්ගේ ඒ ක්‍රීඩා ජීවිතයට වැදගත් ඉනිම් ක්‍රීඩා කරගන්නේ කියලා ඇතරම ඔවුන්ට යම්කිසි අත්දැකීමක් මේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ලබා ගන්නට වෙනවා. ඉතින් SSC ක්‍රීඩාංගණයේ වාර්තාගත 4 වෙනි කඩුල්ල තමයි සම්බන්ධතාවයක් පැවැත්වුවේ. ඒ තමයි 231ක් ලබා ගන්නවා ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චාන්දිමාල් දෙන්නම ශතක ලබා ගන්නවා. ඉතින් අපේ ජේෂ්ඨතම ක්‍රීඩකයන් දෙන්න ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳින් ඒ කියන්නේ කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ ඇෆ්ගනිස්තානයට උඩට එන්න. ඔවුන් දෙදෙනා ඉතාම පහසුවෙන් වේගෙන් ලකුණු ලබා ගැනීමක් සිද්ධ කරා. ඉතින් 1992 දී SSC ක්‍රීඩාංගණයේ ගුරුසිංහයි අර්ජුනයි පවත්වපු සම්බන්ධතාවය තමයි බිඳහෙල්ලා තියෙන්නේ වසර ගණනාවකට පස්සේ මේ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් කියන එකත් කියන්නට ඕන. ඉතින් ඇන්ජලෝ මැතිව්ස් 141ක් 107ක් දිනේෂ් චන්දිමාල් ලබා ගත්තා. දිනේෂ් චන්දිමාල් ලබා ගත්තේ 15 වෙනි ශතකය. 16 වෙනි ශතකය ලබා ගත්තේ ඇන්ජලෝ මැතිව්ස්. එතකොට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක ලබාගත් ක්‍රීඩකයන් අතර 4 වන සම ස්ථානයට පත් වෙන්නට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා. ඒ වගේම 7 වන හෝ 8 වන ස්ථානයට පත් වෙන්නට ඒ වගේම දිනේෂ් චන්දිමාල් සමත් වෙනවා ළඟ ළඟ ඔවුන් දෙදෙනා. ආයේ දැන් දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් වැඩිම ශතක ප්‍රමාණයක් ලබාගෙන සිටින්නේ 16 දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස්. ඊට පස්සේ දිනේෂ් චන්දිමාල්. ඉතින් එහෙම බලපුවාම මේ ක්‍රීඩකයන් 3 දෙනා තමයි මේ තරගයේත් ඇත්තම ලකුණු ලබාගෙන තියෙන්නේ. ඔක්කොම දැන් ක්‍රීඩාවෙන් සමු ගන්නට ආසන්න ක්‍රීඩකයන්, විශේෂයෙන්ම දිමුත් සහ ඇන්ජලෝ මැතිව්ස්. චන්දිමාල්ට නම් තව චුට්ටක් හරි වයස තියෙනවා. නමුත් ඉතින් පේන්න තියෙන විදිහට මේ ක්‍රීඩකයන්ගෙන් පස්සේ මේ බර මේ වගකීම කවුද බාරගන්නේ කියන එක ඇත්තම පැහැදිලිව අපට පේන්නට නැහැ. ඉතින් නායක ධනංජය සිල්වා යම් කිසි බරක් මෙතනින් ඊට පස්සේ වගකීම බාරගයි කියලා අපිට කියන්නට පුළුවන්. ඒ වුණාට එතනින් පස්සේ කවුද බාරගන්නේ කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් වසර ගණනාවක්
ක්‍රීඩා කරපු ක්‍රීඩකයනොත් ඒ වගකීම හරියට දරනවාද මොලෙන් ඒ බුද්ධිය පාවිච්චි කරලා ඔවුන් ඉනිම් ක්‍රීඩා කරනවාද කියන එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා අපි දන්නවා පන්දු ඇවිම ශ්‍රී ලංකා පිලේ නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායම් වල හොඳයි ඒක 19න් පහළ පාසල් කණ්ඩායම් වල ඉඳලා හොඳයි හැබැයි පිතිකරුව පාසල් කණ්ඩායම් වල ඉඳලාම නැති එකේ අපිට අනාගතයේදී ටෙස්ට් පිතිකරුව කොහෙන්ද හොයාගන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් එක් දින 20යි 20 කොහොමත් කෙටි රටාවල් වල ක්‍රීඩකයෝ නැහැ ඒ ටෙස්ට් කියන්නේ ඒ රටාව දෙකෙන්ම වෙනස් එකක් ඉවසීම ඕනි ඒ වගේම ක්‍රීඩා පිටේ රැඳී සිටින්නට ඕනි එතකොට ලකුණු ලබා ගන්නත් ඕනි මේ වගේ ගොඩක් දේවල් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙනවා එතකොට මේ කණ්ඩායම් දෙකටම අපේ අනිකුත් තරුණ සහ ඔය මැදි අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකයන්ටත් අෆ්ගනිස්තාන සම්පූර්ණ කණ්ඩායමටත් මේ ටෙස්ට් පිටිකරණය කියන්නේ මොකක්ද කියන එක හරියටම දිනේෂ් චාන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ඉගැන්නුවා කියලා අපිට දිනේ අවසානයේදී කියන්නට පුළුවන් ඒ සම්බන්ධතාවයත් එක්ක ඔවුන් දෙදෙනා වේගෙනුත් ලකුණු ලබා ගත්තා හැබැයි ඉවසීමෙන් ලකුණු ලබා ගත්තා අවශ්‍ය කරන පහරවල ගැහුවේ දුර්වල පන්දු වලට විතරයි නැත්නම් ඔවුන්ගේ ඒ කලාපයට එන පන්දු වලට විතරයි ලොකු පහරවල් වුණත් එල්ල කරේ හැය පහරවල් වුණත් ඉතින් ඒ වගේ හරි පිළිවෙලක් තියෙන ඉනිමක් තමයි ඔවුන් දෙදෙනා ක්‍රියාත්මක කරේ ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චාන්දිමාල් කියන්නේ ශ්‍රී ලංකාවේ දැන් සිටින හොඳම युगले नेता होंदम संबंध था युगले දැනට ශතක 8ක් ඔවුන් දෙදෙනා වාර්තා කරගෙන තියෙනවා ඇනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් ඉදිරියෙන්ම සිටින පාර්ට්නර්ෂිප් තියෙන යුගලයේ තමයි දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් විශේෂයෙන්ම මැදපෙළ ඔවුන් තමයි ආරක්ෂා කරගෙන යන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ඒ වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් වැඩිම ශතක සහ අර්ධශතක ලබාගත් ක්‍රීඩකයා බවට පත් වෙනවා දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් සමස්ත ටෙස්ට් ඉතිහාසයේ බලපුවම ශ්‍රී ලංකාවේ තුන්වන ක්‍රීඩකයා බවට පත් වෙන්නේ සංගක්කාරා 90ක් වගේ අරගෙන තියෙනවා 80 ගණනක් මහේලා අරගෙන තියෙනවා ඇන්ජලෝ මැතිව්ස් 56ක් විතර ලබාගෙන තියෙනවා 50ට වැඩිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කියන්නේ 50ත් 100ත් කියන ලකුණු ලබාගෙන දෙකම එකතු කරපුවම එන ගාන තමයි එතකොට එහෙම බලපුවම වේග පන්දු යවන්නෙක් විදිහට නැත්නම් තුන් ඉරියව් ක්‍රීඩකෙක් විදිහට තරඟ අවසන් කරන්නෙක් විදිහට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරපු ඇන්ජලෝ මැතිව්ස් අවසානයේදී ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ටෙස්ට් පිතිකරුවෙක් විදිහට තමයි අවසන් කරන්නේ කියලා අපිට දැන් පේන්න තියෙන්නේ ඒක හොඳ උදාහරණයක් අලුත් ක්‍රීඩකයන්ට තරුණ ක්‍රීඩකයන්ට කොහොමද තමන්ගේ ක්‍රීඩා ජීවිතය අවශ්‍ය විදිහට දක්ෂතා පින්නලා වෙනස් කරගන්නේ කියන එක හොඳම උදාහරණයක් තමයි ඕක කියලා කියන්නට ඕන. ඉතින් මේකේ තියෙන ප්‍රධානම පොයින්ට් එක නැත්තම් මාතෘකාවට අනුව කතා කරොත් එහෙම විශේෂයෙන්ම මට පේන විදිහට මේ අෆ්ගනිස්තාන කණ්ඩායම කිසිම හික්මීමකින් නැත්තම් අර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වොන්ට එච්චර හුරු නෑ. ඔවුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ අර ටිකක් වේගවත් ක්‍රිකට් වගේ ඒවයි ඉතාමත් හොඳ අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් ඔවුන් එකට හුරු වෙලා ඉන්නේ හැබැයි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ඔවුන් එච්චර හුරුයි කියලා අපිට පෙන්වෙන්නේ නැත්තේ ඔවුන්ගේ ඉවසීමක් තිබ්බේ නැහැ පිතිකරණේ ඉතාම ඉක්මනින් දැවි යනවා ලොකු පහරවල් වලට යනවා ටික වේලාවක් ක්‍රීඩා පිටියේ රැඳී සිටින්නට තරම් ඔවුන්ගේ ඔළුව හදාගෙන නැති ස්වභාවයක් අපිට පෙනෙන්න තිබ්බා රහමත් ෂා විතරයි යම් කිසි ප්‍රමාණයකට හරි පරණ ස්වභාවයක් පෙන්වුවේ ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයා සහ ඔය මැද ජේෂ්ඨ ක්‍රීඩකයෝ කියන්නේ ජේෂ්ඨම නෙමෙයි දැන් අවුරුදු කිහිපයක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ගත්තාමත් ඒ තරම්ම ඉවසීමක් නැතන් ටෙස්ට් ක්‍රිකට් රටාවේ ඒ ගුණාංග එච්චර පේන්නේ නැහැ හැබැයි ජේෂ්ඨ ක්‍රීඩකයෝ තුන්දෙනා තමයි විශේෂයෙන්ම ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චාන්දිමාල් තමයි ඒ ලක්ෂණ පෙන්වුවේ කියලා කියන්න පුළුවන් ඔවුන් දෙදෙනාගෙන් ඉගෙන ගන්නවා නම් අෆ්ගනිස්තානයටත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ටත් යොවුන් ක්‍රීඩකයන්ටත් හොඳ උදාහරණ ටිකක් වගේම ඒ රටාව අධ්‍යයනය කරා නම් ඔවුන් ක්‍රීඩා කරපු ඉනිම නැවත බැලුවා නම් ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්නට පුළුවන් කියන එක තමයි අලුත් ක්‍රීඩකයන්ට විශේෂයෙන්ම කියන්නට තියෙන්නේ. ඉතින් අනිත් කාරණේ ගත්තාම ඉනිමේ වේගය ගත්තාම 4කට වැඩි යනවා. සමහරක් වෙලාවට ඇත්තටම ලකුණු 5කට ආසන්නිනුත් ගියා දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ගහද්දි. හැබැයි දැන් ආයෙ පොඩ්ඩක් වේගය වැඩි වෙලා තියෙනවා. මොකද අපි දන්නවා සදීර සමර වික්‍රම එහෙම අල්ලාල්ල ඉන්න ක්‍රීඩකයෙක් නෙමෙයි. ඔහු වේගෙන් පන්දුවට පහර දෙනවා මේ අවස්ථාව වෙන විටත් සදීර නොදැවි පන්දු 22කදී 21ක් ලබාගෙන සිටින්නේ. හැබැයි දැන් පිතිකරණ ලයිස්තුව ඉවරයි. චාමික ගුණසේකර ඊළඟට ඒ වගේ තමයි පේන්න තියෙන්නේ. දිනේ නිමා වෙද්දි කවුරුත් ආවේ නැහැ. ඉතින් චාමික හරි නැත්තම් ප්‍රබත් ජයසූරි හරි තමයි එනවා. ඉතින් එතනින් එහාට අපිට ලොකු පිතිකරණ ලයිස්තුවක් නැත්නම් පිතිකරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. තව ලකුණු කීයක් එකතු කරගනීවිද කියලා බලන්න වෙනවා තුන්වන දිනය ආරම්භයේදී. හැබැයි ඇතරම ඇන්ජලෝ මැතිව්ස් දෙවියාමට පෙර අපි ඉතාමත් හොඳ තත්ත්වයක හිටියා. අවාසනාවන්ත ලෙස ඔහු දෙවි ගිය එක තමයි ඇතරම ශ්‍රී ලංකාවට ලොකු පාඩුවක් වගේම ඔහුටත් ඒක ලොකු පාඩුවක් බවට පත් වෙනවා. මොකද ඔහු ගහපු විදියට අනිවාර්යයෙන්ම 150ක් 200ක් නැත්නම්
දෙවන දිච්ච සතකේවත් වාර්තා කරන්න ලොකු අවස්ථාවක් තිබ්බා අවාසනාවන්ත විදිහට දැවි යාමට පෙර ඇත්තටම මේක ලොකු පාඩුවක් විදිහට තමයි සලකන්නට වෙන්නේ ඉතින් ඔන්න ඔය වගේ තත්වයක් තමයි දෙවන දිනේ අවසානයේදී තියෙන්නේ කියන්න ඕනි මෙන්න මේ කාරණය ඉතින් අපිට අෆ්ගනිස්තානයේද නැත්නම් වෙන කණ්ඩායමක්ද සෝමාලියාව හරි කමන්නේ දක්ෂතා දක්වනවා නම් තරඟ ජයග්‍රහණය කරනවා නම් ශ්‍රී ලංකාව විදිහට අපිට වටින්නේ ඒක නැත්තම් කියයි පෙරදුනොත් එහෙම කියයි අයියෝ අෆ්ගනිස්තානයටවත් ගහ ගන්න බෑනි කියලා ගහනකොට කියනවා සමහරු අයියෝ අෆ්ගනිස්තානයට නම් ගහයි කියලා. ඉතින් ඒකාන්තයකින්වත් දේරෙන්න බෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අරුබුදයක් තියෙනවා. ඒක හැමතැනම හැම ශ්‍රේෂ්ඨයේ හැමතැනම තියෙනවා. ඒ වගේම අලුත් ක්‍රීඩකයන්ගේ තියෙනවා. පුහුණුකරුවන්ගේ තියෙනවා. තේරීම් කමිටු වල තියෙනවා එන අලුත් ක්‍රීඩකයන්ගේ ඒ තමන්ගේ කැපවීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා එක්කෙනෙක් නෙමෙයි මේකට අපිට එක්කෙනෙකුට ඇඟිලි දික් කරන්න බෑ දැන් සමහර චෝදනාවක් තමයි කොළඹින් ගාල්ලෙන් නූරින් විතරයි ක්‍රිකට් ගහන්නේ කියලා ශ්‍රී ලංකාවට හැබැයි එතනත් ප්‍රශ්නයක් තියෙනවා මොකද පාසල් වල ගොඩක් වෙලාවට පහසුකම් නැහැ ඒ පහසුකම් නැති හින්දා අනිකුත් පළාත්වල ක්‍රීඩකයෝ ගේනවා කොළඹට නැත්නම් නුවරට නැත්නම් ගාල්ල පැද්දට එහෙම ගෙනල්ලා තමයි අන්තිමේදී ඔවුන්ගේ සමහරක් විට ගම් පළාත ඔය පළාත් නෙමෙයි වෙන්න පුළුවන් ඔවුන් පිටින් අප්ග්‍රේඩ් කියෝ වෙන්න පුළුවන් නමුත් ඉතින් ඒකේ වැරද්ද යන්නට ඕනේ ක්‍රීඩකයන්ට බැලලා වැඩකුත් නැහැ ඒ ක්‍රීඩකයන් මානසිකව වටලා වැඩකුත් නැහැ ඒක ක්‍රිකට් ශාස්ත්‍රයේ වගකීම් අවුරුදු 40 ගානක් ICC සමාජිකත්වයේ ලබාගෙන බම්බු ගහපු ඉහළ ඇවරියට තමයි ඇත්තටම චෝදනා කරනවා නම් චෝදනා කරන්න ඕනි පාසල් වල ක්‍රීඩකයන්ට බැනන ගහලා ඔවුන්ගේ මානසිකත්වයේ වැටලත් වැඩක් නැහැ කියලා ඒක හැම දෙකම පැති කීපයක් තියෙනවා අපි ඒව අඳුන ගන්නට ඕනි ඉතින් කියන්න තියෙන මෙච්චරයි සෝමාලියාවට හරි කමන්නේ ලොකු ඉනිම් ගහන්න පුළුවන් නම් ජයග්‍රහණය කරන්න පුළුවන් නම් අපේ වාර්තා වල ඒ ජයග්‍රහී ප්‍රතිශතිය වැඩි කර ගන්නට පුළුවන් නම් ඒක තමයි වටින්නේ ඉතින් ඒ වගේම ඕස්ට්‍රේලියාව ඉන්දියාව ඒ වගේ ප්‍රබල කණ්ඩායම් වලට එරෙහිවත් එංගලන්තය වගේ ওই ලොකු කණ්ඩායම් වලට එරෙහිවත් ඔය විදිහටම ක්‍රීඩා කරලා මේවෙන් ලැබෙන අත්දැකීම් වලින් ඒවත් ජයග්‍රහණය කර ගන්නට පුළුවන් නම් ඒක තමයි අපේ කණ්ඩායම් වලත් බලාපොරොත්තු වෙන්නේ ප්‍රේක්ෂකව විදිහටත් අපි බලාපොරොත්තු වෙන්නේ අත්දැකීම් අඩු කණ්ඩායම් වලට පැරදිලා හරියන්නේත් නැ දිනලා හරියන්නේත් නැ කියන අර පටු තැන් වල ඉන්න එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියන එක තමයි කියන්නට තියෙන්නේ ක්‍රිකට් නෙමෙයි වෙන ඕනම ශාස්ත්‍රයක් ගැන කතා කරත් ඉතින් ඔන්න ඔය වගේ තත්වයක් තමයි තියෙන්නේ ඉතින් ඔය මම සාමාන්‍යයෙන් ඒක කට්ටිය දාපු කමෙන්ට් අදහස් වෙනත් සමාජ මාධ්‍යවල අපේ කට්ටිය කියන දේවල් ඔක්කොමත් එක තමයි මේ කතා කරේ. ඉතින් සමහර ක්‍රීඩකයෝ පෙන්වන්න බැරි වෙන්න පුළුවන් පෞද්ගලිකව. සමහර ක්‍රීඩකයන්ට අසීමිතව ආදරය කරනවා වෙන්නට පුළුවන්. ඉතින් අපිට ඒවා එකක්වත් අදාළ වෙන්නේ නැහැ. ගැහුවොත් කියනවා, දක්ෂතා දැක්වොත් කියනවා, ඒ වගේම දක්ෂතා නොදක්වනවා නම් ඒවත් කියනවා. ඉතින් හැමදේම සමබරව අපි දකින්නට ඕනි ප්‍රේක්ෂකයන් විදිහට. එහෙම වුණොත් විතරයි මේ අනාගතයේදී අපිට අහිමි වීමට යාමට නියමිත ක්‍රිකට් ක්‍රීඩාව රැක ගන්නට පුළුවන්. මොකද අපි ඉන්නේ ලොකු අවදානමක. ඒක කියන්නට ඕනි අනිවාර්යෙන්. අපිට ඉතාම ඉක්මනින් මේ ක්‍රිකට් ක්‍රීඩාව අහිමි වෙන්නට පුළුවන්. ඒ අහිමි වීම නවත්වා ගැනීම ප්‍රේක්ෂකයන් විදිහට බරපතල විදිහට වගකීමක් තියෙනවා කියන එකත් මතක් කරන්නට ඕනි. එහෙනම් මේ ලයිව් රෙකෝඩින් එක මම නතර කරන්නම්. තුන්වෙනි දිනය මේ ටෙස්ට් තරඟේ ඉතාම වැදගත් වෙයි. යම්කිසි තීරණයක් එන්නටත් පුළුවන් සමහරක් විට. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා තුන්වෙනි දිනේ. එසේනම් ඔබට ක්‍රීඩාශීලී දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.